මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතිෙන ලෝගාට වලින්න මතින් ඕනේ ලෝගාට මහිතන මම මේක වෙන්න දහසට කාරණයක් කියනේ මම අවුරුදු දෙකක් විතරයි වෙන්න ස්කෝල්ට ඇවිල්ල. ඒ කාලය තුළ ක්‍රීඩාවේ බිඳ වැටීමක් වෙලන්නේ. නමුත් ඒ අතීතයේ තිබුණ මට්ටම නැහැකිෙන අපිට පිළිගන්න වෙනවා. විවිධ කාරණ ඇති මේකට විශ්ලේෂණය කරනවා නම් ගොඩක් වෙලා යයි උත්තර දෙන්න. නමුත් මේ ගිය අවුද්ධ මේ අවුරුද්ධ අපේ ක්‍රීඩකෙක් ජාත්‍යන්තරය නියෝජනය කරත් වුවන් සමීන් කියන ක්‍රීඩකයා. ඒවගේම මහිතනි ඉස්සරට වඩා ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ වගේ කොළඹ ආශ්‍රිත සාමය පාසැල්වල අපේ දරුවෝ හොඳම ක්‍රීඩකයෝ වෙනත් පාසැල්වලින් විශේෂයෙන්ම පෞද්ගලික පාසැල්වලින් අරගන්න. අපේ මෙසරේ නියෝජනය කරපු අනිත් ක්‍රීඩකයත් මං කියන්නේ නෑ නම ඉස්කෝලේ මේ පාසලෙන් ඉටිස්සෙල් අවුරුද්දේ ඉස්කෝලට ගත්ත කෙනෙක්. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාවත් මේක තමයි, රගර් ක්‍රීඩාවත් මේක තමයි, අනික් ක්‍රීඩාවලත් මේක තමයි. මහිතනි ක්‍රීඩාවේ එදිච්ච අය බොහෝ ඉන්නවා. මේ පුංචි පාසල්වලින් ඇත්තටම ශිෂ්‍යත්ව දෙන්න කියලා ගන්නවා. ඉතින් ඇත්තටම අපේ පාසලට අපිට අමාරුයි ඒ දරුවන්ට ඉල්ලන පහසුකම් දෙන්න. අපි පුළුවන් මට්ටමේ කරනවා. නමුත් අර කියන මට්ටමේ ඉතා සුපිරි මට්ටමේ පහසුකම් දෙන්න අමාරු ළමින්ට. ඒ නිසා ඒ දරුවෝ දෙමාපියෝ ළමයි අරගෙන යනවා. ඉතින් මේක මහිතන්නේ පාසල් පද්ධතිය තියෙන බරපතල ප්‍රශ්නයක්. මේක අධ්‍යාපනයේ තියෙනවා. මේක මම මෙතුමත් එක්ක දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරා. ඒ අටේ නමේ ගන්න ළමයි ටික අපේ ඉස්කෝලේ ඉන්නේ නැහැ. ඒ කොළඹ ප්‍රධාන ඉස්කෝලේට ගන්නව නම් ඕනනම් කියන්නම්, මම කැමති නැහැ කියන්න. ඒ නිසා මම ධර්මපාල විද්‍යාලයේ අවුරුදු 13ක් වැඩ කරා. ඉතින් ඒ නමේ යට ගන්න 40ක් 50ක් කොළඹ ප්‍රධාන පාසල් වලින් ගන්නවා. ඊට පස්සේ ප්‍රතිඵල එහෙන් කියලා කියනවා. ඉතින් මම මේ සැරේ ක්‍රීඩා උත්සවයට ආරාධනා කරන්න ගිය ක්‍රීඩා ඇමතුමාගේ ඉස්කෝලේ තමයි අපේ ක්‍රීඩකයක් ගත්තේ. එයා තමයි ගියේ ගිය අවුරුද්දේ නියෝජනය කරේ දෙන්නයි පාසල් ක්‍රීඩකයෝ. ඒ දෙන්න එක්කෙනෙක් ලුම්බිනි, අනිත් එක්කෙනා ලුම්බිනි තමයි. ඉතින් දැන් ලුම්බිනි නෙමෙයි නිසා. නමුත් ඉතින් එතුමා හිනා වුණා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේ ක්‍රීඩාවේ හැම ක්‍රීඩාවෙම තියෙනවා මාපියා එකක්. තරහ වෙන්න එපා හිම් කිව්වට.